व्यक्तिगत कन उत्तम देशना। දැන් අපි නිතර විග්‍රහ කරලා තියෙන එක මේ තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මලගිය ඥාතීන්ට භූතයින්ට නිවසේදී ආගමික වතාවත් ඉටු කර වින්දීම නුසුදුසුයි මම අසා ඇත ඔවුන් වින් ලබා ගැනීමට පැමිණ පුරුදු වහොත් භූතයින් ආදී නිසා නිවසියන්ට විවිධ දෝෂ කළ හැකියි පැවසේ එම අයට වින්දීමට අවශ්‍ය නම් එය විහාරස්ථානයකදී සිදු කිරීම සුදුසුයයි මට දැන ගැනීමට ලැබී ඇත. ගෙදර කරදර කරනවා විහාර බාර දින බලයන් වහන්තුළු බදාගෙන ඉන්නේ. ඉන්දීලා වරි බෝධිනා තිරාදි වහන්තුළුන්ට හරි කවන්නේ විහාරයට ගිහින්. මොන්න වහන්තුළු බලාගන්න එපායි අපේ මොකදද? දැන් මොකද්ද මේ තේරුම්? ගෙදර කරන්න ලැබෙන විහාරස්ථානයක නම් විහාරස්ථානයට එන වදින්නේ දැන් දැන්. නරකණ ගෙදර හොදත් නැහැ කොහේ හොදත් නැහැ යමක් නරකණ ගෙදර කරන්න හොදත් නැහැ කොහේ කරන්න හොදත් නැහැ ඒක සුදුසුකමක් තියෙනවා ඉතින් නරකයි කියලා යමක් ගත්තාම නරකදී නරකයි නරකණ ගෙදර තියා කොහේ හරි තුන් ලෝකේ පොතනවා කරන්න ඉපා හොදලම් කරන්න කොහේ හරි කෙටිම පිළිතුර ඔච්චරයි yama පාපයක් නම් gedara karannat epa hangila karannat epa kotala karannat epa bidagi karannat epa kotala karannat epa yama pinak nan sudusu ona danaka karanna ochchara thiyenne in gedara karana eka pawu welak nan nokala yutu deyak nan vinashayak wenna deyak nan ek gedara karannat epa kohe karannat epa kaada hari vinashayak nan pranni thiyenne mokak dan me karana wade naraka wenne hoda wenne mona mona hethu wenne kiyalai hoya gannu දැන් මම මේක ඔය විදිහට සඳහන් අසල විග්‍රහ කරලා දීලා තියෙනවා. අපි කරන වැඩ පිළිවෙලක හැටි. තේරුම් ගන්න අපි දවෝයෙන් භූතියා වෙලා මැරිලා නැහැ තාම අම්මා හරි තාත්තා හරි. ජීවත් වෙලා ඉන්නවා. දැන් මේ මොකද මේ පින්දිලා මොකද කරන්න හදන්නේ කොහොම හරි මේ භූත කරදරේ නිදහස් වෙන්න හිතාගෙන ඉන්න හැටිලා වැඩක් කරන්නේ. පින්දිලා කොහොම හරි අභ්‍යන්තර බලාපොරොත්තු භූතියා ගෙදරින් පිට කරලා නිදහස ලබන්න. මේක හිතියොත් කරදර යන්නේ. මලපෙරේ තියා හිටියෝ කරදරය තාත්තා වුණා මොනවා කරන්නද අම්මා වුණා මොනවා කරන්නද කොහොම හරි පින්දීලා යවන්න අපි නෝක මැරිලා නැහැ ජීවත් වෙලා ඉන්නවා ඉඳගෙන මොකද කරන්නේ අතල කෙල ගහනවා මෙතන කෙල ගහනවා මුත්‍රා කරනවා දඟලනවා ගඳ ගහලා ගන්න දෙයක් නැහැ ජරා කරලා ගේ හැමදෙන මලේ නැතත් දැන් මරණ මැරන්න කාලේ දුක් වෙලා ඉනකොට මේ මහලු වෙලා ඉනකොට නැගිලා ගන්න බැරුවා මලපෙරේ තියා වගේ මලපෙරේ තියා වගේ තමයි අම්මලා තාත්තලා කාට හරි ඉන්න වෙන අපිට උනා අන්තිමට කවුරුවත් පිළිසරණක් දුන්නේ නැන්නම් උදව් උපකාර කළේ නැන්නම් ඕදා සුද්ධපත් කළේ නැන්නම් ඉතින් ඔයාවත් තාක මෙත කරන්නේ ගේ ගඳ ගහනවා ගේ ඉන්න බෑ මහා කරදරයක් එනවා වැඩක් කරපල්ලා අද හොතල දානයක් දීලා පින් දීලා ගිහින් දාපල්ලා කොහෙද ලැහැටි කරලා හදලා මහා දානයක් දෙන එදාට අම්මට තනගාලා මොකද පුතේ අද මේ අවුතු જાති එකක් කරන්නේ ඔබලා අම්මා මේ පින් අනුමෝදන්ලා යන්න මෙහින් ඈ අයි මේ ඉන්න බා විසීමා තාත්තා දැන් මේ වින් අරගෙන දැන් මොකද දෙන උත්තරේ තමයි තාත්තා. ඊ අම්මා තාත්තා අපි නะ අපේ දරුවෝ නම් ඔක කලි අපි ගන්න තීරණය මොකද? අපේ දරුවෝ අපි මහලු වෙලා මලගිරේ තියා මලගිරේ තිය වගේ අවස්ථාවක් මහලු වෙලා කර කියන්නේ කාටවත් ගත කරන්න සිද්ධ වෙනව උදව් කරේ නැන්නා. සුද්ධ කරේ නැන්නා ගුහුජ්ජ ගොඩේ ඉඳ වෙනවා. මල උත්‍රා ගුඩි තමයි ඉඳ වෙන්නේ. ඇඳුමක් කෝදා ගන්න නැගිලා ගන්න බැයි නම් කණ්ඩ විදියක් නැන්නා මලගිරේ තියත් එකයි මහලු වෙලා ඉඳන් බැරි වෙච්ච අපිත් එකයි නේ. දැන් ඕක අර ගෙදර ඉන්න අනික් අයට කරදරයක් වෙලා ඉඳලා කල්ගන් උපදේශක් දෙනවා ඔන්නේ මහල්ල හරි මහල්ල හරි ගිහින් විදි කරලා දාලා ගේ සුද්ධ කරපල්ලා කඳ ගගහ ඉන්න බෑ නේ මොකද කරන්න ඕන දී බලප දානේ දින පින දිලේ යවපල්ලා ඉඳවත් අර අම්බලමට වාහනේ කවන්නේ තුම්මන් හදින් ගිහින් දාලා වරෙල්ලක බුදියා ගිහින් දාන්නේ තුම්මන් හදින් නඩ ගුප්පිය දාගෙන ගිහින් දොළපිය දිනිය හදලා ගිහින් තුම්මන් හන්දියක දෙවන් හන්දියක නානතොල් වල කොහෙ තියලා යනවනේ ගිහිල්ලා ඉතින් අන්න එහෙම ගිහින් දාලා වරෙල්ලක කොහට හරි ආනතොල් පොලක් නැගලා හරි තුමන් හදියකට හරි සෝහනකට හරි ගිහින් දාලා වරෙල්ල දැන් මං ගන්න තීරණේ මොකද අනේ මගේ රත්තරන් පුදා පින් කරනවා ලොකු විනාක් නේ කරගන්න හදන කියනවා ඔයිටත් අන්ත වෙලාවේ මලපිරේ තියලා මලපිරේ තියලා කර්ම වේගයෙන් ගෙදර හරි ඉන්නේ අම්මා හරි තාත්තා හරි සහෝදරයෙක් නෑ දෑ හරි කවුරු හරි පින් දහමක් කරගන්න ආව විලා නෑ ගණන් ගත්තේ නෑ මිත්‍යා දෘෂ්ටියක බීඩ්ලා මොනවා හරි තමන් පංචකාමීද ගැටි වෙලා දුකසේකම් කර කර ඉඳලා මැරිලා ගිහලා මලපිරේ තියා වෙලා මරපිරේ තියලා මලයකා වෙලා හරි ගෙදර ඉන්නවා මොකද කරන්නේ දැන් ඉතින් දුවහරි පුතා හරි
ගෙදර ඉන්න ලේලිලා හරි බෑන්ලා හරි කවුරු හරි කමක් නැහැ මේ ගෙදර ඉන්න කට්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම ඉන්නකොට හිතන්න ක්‍රමයක්. මොකද කරන්න කිව්වේ? මේ අය අපිව හැදුවා පෝෂණය කළා. අපිට යම්කිසි දෙයක් මේ ආදාය මාර්ග හදලා දුන්නා. ගෙවල් දොරවල් හදලා දුන්නා. මෙහෙම උදව් උපකාර කළා. මෙහෙම ගිහිල්ලා හිටන් නමුත් ඒගොල්ලෝ පිනක් දහමක් කරගත්තේ නැහැ. ගුණ ධර්මයක් වැඩිුවේ නැහැ. හැබැයි අපිට උදව් උපකාර කරලා තියෙනවා. මෙහෙම උදව් උපකාර කරලා මැරිලා ගිහිල්ලා අද ඉන්නවා දුගතියොල. ඉතින් අපි මොකද කරන්න ඕනේ? ඒගොල්ලෝ මොන જાති කර්ම කරගත්තත් අපේ යුතුකමක් තියෙනවා අපිට උදව් කරලා නැසලකන්න. ඒ දා හිතලා බලන්න එයා විතරක් නෙමෙයි ඔය වෙලාවේදී පුංචි කාලේ බෙරළු ගෙඩියක් නැන්නා යම්කිසි පළතුරු ගෙඩියක් අරගෙන බෙදාගෙන කාපු කෙනෙක් හිටියනම් ඕකත් හිතන්න. හිතලා බලලා මෙන්න මේ පුදුලයා මාත් එක්කලා පුංචි කාලේ මෙහෙම දෙල්ලම් කළේ මාත් එක්කලා මෙහෙම හිටියා. මං ඒකට උදව්වක් කරන්න ඕනේ. මං එයාට පින් අනුමෝදන් කරනවා. ඒ මගේ මිත්‍රයෙ. එදා මට සමග හිටපු එක්කෙනි. ඒ ගුණේ සලකලා එයා සිහි කරන්න. බුදුරන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේ විග්‍රහ කරනවා ටික ඔක්කොම. මෙහෙම හිතලා ඉවරලා මොකද කරන්න ඕනේ? අර තමන්ගේ ඥාති ප්‍රේතයන් සිහි කරලා බුද්ධ ධම්ම සංගයමේ ත්‍රිවිධ රත්නේ සිහි කර කරන්න ආවේ පින්පෙත් දෙවන්න. ඒ පින්පෙත් ලබා ගත්තාම යහපත් කරුණා මිත්‍හිතකින් යුක්ත වෙලා පින් කරලා පුණ්‍ය ආනුමෝදනා කරලා පින් ලබන්න ආවේ අමනුෂ්‍යයා. අර තිරෝකුඩ්ඩයා කියලා කියන්නේ. ඒ කියන්නේ බිත්ති අසේ පර්වත අසේ යන්න පුළුවන් අවුමුල ලී යන්න පුළුවන් සූක්ෂම කයකින් ඉන්නේ. ඒ නෑදෑය හිතවත තම මහිත්‍ය කිදිතයි දීලා ඔය විදිහට ඉන්නවා. අබ පිල්ලල ඉන්නවා. දර මහියල ඉන්නවා. එතකොට ඒ වගේම ඉඳුල හොදලා දාන්තයන් වල ඉන්නවා. එතකොට ඔය වගේ තැනින් තැන ඉන්නවා. බිත්ති හරහා පළව තරහා යන්න පුළුවන්. තිරෝ කුඩ කිව්වේ ඒකයි. ඒ සිවුක්සෙම කයි හැටි. ඔහොම ගිහිල්ලා මරිච්ච තැන් වලින් ඇවිදලා ඉන්නවා තමගේ වතු වල බලාගෙන. එතකොට ඉනි මං කියන මං කඳුළු හස්සේ ওই තැන් වල ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? අර දරුවන්ට කියනවා නැත්නම් එයාට කියනවා තමන්ට කරපු උදව් දැකලා කෘතෝපකාර සිත ඇති කරගෙන කරුණා හිතකින් යුක්තව තමන් ඊයට මෙම පුණ්‍යානුමෝදනාවක් කරන්න. අන්නේ පුණ්‍යානුමෝදනාව කරපුවාම එතෙක් කලන් දුගතියක හිටියටත් පිල් ලබන්න හේතු තියෙනවා. මොකද්ද? තමන් ඉන්න කාලේ පෝෂණය කරපු නිසා ඒ පුද්ගලයා දෙන දේ ලබන්න හේතු වාසනාව ලබනවා. අර කියන්නාව තිරෝ කුඩ්ඩයට නැත්නම් අර කියන වලගුරේ තියා කියලා අපි කියන එක නා අම්මා තාත්තා හරි මැරිලා ඔතන ඉන්නවා නම් ඊයට හේතු වාසනාව ලැබෙනවා. අන්නේ ඒක ලබා ගත්තල පස්සේ ඊයයි සුගිතම හිත වෙනවා. සුගිතම හිත වුණා මොකද කරන්නේ? අනී අපගේ මේ නෑදෑය අපගේ පුතා අපගේ දුව අපිට මෙන්න මෙහෙම යහපතක් කළා ඔවුන්ට අනී යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ලෝකෙ ඉඳගෙන ඊ ආශිර්වාද ලබන්න උඩ කරදරයක් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. බුද්ධ දේශනා ඕක නා කරදරයක් වෙනවා කියන්නේ කාගෙන්ද? කොහොමද වෙන්නේ? මොකද වෙන්නේ? නොවෙනවා නම් කියන්නේ කරදර වෙලා තින්නේ නැන්නේ කවුරු හරි කියලා තින්නේ ඔය කරදරය කරන්න එපා කියලා. ඒකත් ඇත්ත. දැයිද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්කරන හැටි ඔහමයි. පින්කරන්න හිතන්න ඕන එකත් වෙන්නවා කෘතෝපකාරය දාලකන්න. උපකාරය කෘතෝපකාර හිතන හැටි. ඒ චිත්ත ප්‍රසාදී කරුණා මෛත්‍රී ඇති කරගෙන වෙලාවට ඕන පුණ්‍ය අනුමෝදලා කරන්න තුන්තුන් ගුණේ අනන්ත ගුණ සීකරෙන් දන් දීලා සංපෙත් දීලා ඒ පින් අනුමෝදන් කිරීමෙන් ලබන උහුට හේතුඵල දැකලා ඥාන සම්පීතිය කරන හැටි බුදුරජාණන් වහන්සේ පින්නවා. දැන් අපිට මේ ගෙවල් වලට කරපුවාම කරදර ඇතිලා තියෙන්නේ මොකෙන්ද? මොකද්ද වෙලා තියෙන්නේ? යා අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සාතරයක් අහන්න. ඊ බැලුවට පස්සේ කියනවා ඔළුව හොල්ලලා හරි බලල වෙලා හරි නිමෙත් දෙක හරි මොකෙන් හරි කමන්නේ නැහැ. මලයක් ආවිලා මල පිළි තියාවිලා ඉදිලා ඉන්නවා. ඉතින් ක්‍රම දෙකක් තියෙනවා. ඔන්නම් ආරස්සාවක් දාලා දෙන්න ගිනිවැටක් දාලා ඉස්සලා පුච්චලා පන්නන්න. දුඹල ටිකක් ගහලා පැත පරා තින්න දෙන්න පුච්චලා උපන්නලා දෙන්න. එක ක්‍රමයක්. එහෙම නැත්නම් ওই ධානය දීලා වෙලලා ඊට මොනවාරි කරලා පන්නලා දාපල යන්න කීපල. දැන් මොන ගුණයක් වාස හිතාගෙන මේක ඉන්න එක මල කලදරයක් මල වැක් වී මල පෙරීතිය මොන් මැරිලාවත් අපිට දැන් සිල්ලක් නැහැ. මොන කල්ලියද දෙවි මොනවා කරන්නේ? අහුන ළම 70 වසෙම ගලක කොටලා ඉන්නකො මොදි හැරි දානවා නැත්නම් මොනවාරි කරලා දානවා. ඔහොම හිත හිතා ඉඳලා තමයි දැන් කමක් නැහැ කිව්වනේ ධානය දීලා බලමු. මේකෙන් බැරි වුණොත් ඊළාට කටසාලිය කියාගෙන එවිලා වැඩේ දෙමු. ඉතින් යම් කාටද කියන්නේ? අරහා උදුරන දෙන්න එපා. එයා දීලා මතනේ දුස් සීලා. එනකොයි දරහා උදුරන කිහින් දෙන්න වැඩි හැදී. වලමක උන්නාන්සේලා දීලා. දුන්න නැ උන්නාන්සේ කියලායි බලාගන්න. දෙකම බලාගන්න. ධානයන් අහඳුනේ වැඩි හැදී. දැන් ගියාද පිළිද? ඔබ වහන්සේ දුන්න වැඩක් කියලා නේද? ඔබ වහන්සේ දුස් සීලා අපි දන්නේ නැතුනේ. ওই જાතිය මානසික පදුට්ට මනසක් ඇතිගෙන දන් දීපු කෙනෙක් ඇති වැඩකුත් නැහැ. දන් දීලා ගත්ත නිගමනයේ සුද්ධ නිගමනයේකුත් නෙමෙයි.
කොහොමාරි ඔනකම තියෙන මලකරේ තියෙන මොනවහරි දින පන්නා ගන්න. ඕන්නේ ජාතිය මනසකින් අරගෙන කරන පින් නෙමෙයි කරලා තියෙන්නේ. පිනක් ලැබෙන්නේ කොහොමද ඉන්නේ? ඔය ජාති කායික මනසාතේ බදුට්ටේන වාස දිවා කරෝතිවා. හොද හැදීර වාහිනී වේද දිවල කරලා තියෙන බදුට්ට මනසේ වැළ පිළිවිලා. තතෝ නම් දුක්ඛමං වේති චක්ඛංගව හතෝ පදං කියලා ඔය පස්සේ දුක එනවා නිසා වෙන මොකද එන්නේ? ඕවා කරපුවා. දැන් මොකද කියන්නේ? මේක කාලා ඵලයක්. අන්නේ ජාති එකක් මට අනු සතුරු වෙන්න කිව්වයි ක්‍රමයකට. හරි මාත් ඒක කාලා හිටන් බලනවා. මේක කාලා උන් ගියා මොකද? අනුවදන් උනේ අනුට හිංගි හිංසා කරන එකක්. අනු පල්ලන ජාති එකක් නම් හිතලා හිටන් ඒක දුන්නේ මේක අනුමෝදා වියන් මේක අනු සතුරු වියන් කියලා. ඒකට සතුරු වෙන්න හේතුත් එක්කලා හම්බුනේ අනු පල්ලන ජාති එක. විනක් නෙමෙයි හේතු බලය. මොකද බලය වශයෙන් ඔහුට ලැබුණ හේතුව මොකද්ද? අනු පල්ලන ශක්තිය. ඇයි භූතයා ප්‍රේතයා පන්නන්න කියටන් අදහස කරගෙන ඉඳන් දන් දීලා දුන්නේ ඒක නම් පින් කියේ. පින් පව් දැනගෙන නෙමෙයි. අනිකෙක් ඉන්න ස්ථානීයගේ පන්නන ශක්තිය ගොඩනගලා ඉතලා ඒක අනුභවයන් කළා. ඒක සතුටු කියන්නේ. ඌ ඒක සතුටු වෙච්ච එකම දෙන්නේ. ඌටත් ඕනකම තියෙන්නේ. කොරගන්නේ මෙයන් නැතුව හිටිය බලයක් නැතුව හිටිය අනික පන්න ගන්න. දැන් ඉතින් බලයක් හම්බ වුණා. දැන් මොකද කරන්නේ? බලය අරගෙන ඉවරලා. දැන් එක එකක් ඉන්න එපා මේ හිමයි බලයක්. ඉස්සරවන්න නැගිට ගන්න බැරුව හිටියේ. දැන් තොප්පම මගක් හදලා දුන්නා. මලත් ඕනකම දෙන ඔලිය කරගන්න තමයි. එයා කියලා දුට්ටෝ කරු. දානා බත් හැදියට අසුචි ගිනාලා නැහැ නන්තෝ විදි. ඉස්සරමල වැරුව හිටියේ දැන් නම් පුළුවා. දානා ගල්. දානා වැලි තොගේ කන බොනේ වට. ඉස්සර වැරුව හිටියා. දැන් පුළුවා මොකද්ද? පින් අනුවෝදන් ගිරා නෙමෙයි. අනුන් පන්නන්න දුන්න જાතියක් දුන්නා ඒක අනුවෝදන් වුණා. මේවා දකින්න නැතුව මිනිසු කරන දේවල් වල හැටි ඔය කියන්නේ. එහෙනම් කවදාවත් පිරිතේ පන්නන්න යකේ පන්නන්න කියලා විනාක කරලා නම් දෙන්න යන්න එපා. පින් නෙමෙයි දෙන්නේ. කාට හරි අවැඩක් කරන જાතිය මනසක යමක් කරලා ඒකට හේතු ගොඩ ගහලා ඒක දුන්නාට පස්සේ ඌ මේකෙන් වැඩ ගන්නවා උඩත් ඕනේ જાතිය. එහෙම නැත්නම් තාත්තා ඉන්න කාලේ කසිපු බිව්වා. ඒක වීරිත් බිව්වා. වීඩියෝ තියාගම කසිපු දීපු තියාගම තඩුවේ. ඕක දීපන්. දැන් මේවත් හදලා දෙනවා. දුන්නාට පස්සේ ඉතින් මොකද වෙන්නේ? අනේ රත්තරන් පුතා මාත්නේ කොයි කාලේ කියන කසපුටියක් ගන්න විදිය නැතුව හිටියේ මේකට නැගිලා ගන්න බෑ යන්න ඉන්න දා මූ ළඟටම ගිරන් දුන්නා ඌ එක ගන්නවා කිව්වා. එරි වෙලා ඉන්නම තියා ලස්සන. ඊට පස්සේ එදා කලේ මොකද වෙන්නේ කියලා අමුණු පහපක්ම අමුණු සුරෝ ගිලා උකට කරනවා. දැන් මේ අපි දන්නේ ෆීම් පව් මොනවද? ගිය යුත්තේ මොනවද? දානි කියා දානිට දෙන්න සුදුසු මොනවද? ඉතින් දන්නේ දුන්නාම ෆීම් කියා කියලා අපි දන්නේ නැති පැත්ත. හේතුව රණුකුලයි ඵලයෙන් හැතුරු දෙයට අනුවයි අස්වැන්න. දුන්නේ කසිපුනා හම්බෙන්නේ එකෙන් හම්බෙන්නේ පාර තමයි. දානි දුනහම පින් කියන එක ලෝක සම්මත වදනයක් විතරයි. බුද්ධහම පිනා හේතුඵල වාදය. හේතුවට අනුකූල ඵලයක් හම්බ වෙනවා. ලෝකයාට වෙනසෙන දෙයක් දුන්නා නම්, දුස්චරිතයක් දුන්නා නම්, දුස්චරිත ඵලයක් හම්බ වෙනවා. දානිට පින කියන එක ලෝක වදනයක්. හේතුවට ඵලය කියන එක බුද්ධ වදනය. බුද්ධ දේශනාව සෝරා ගන්න ඕන. ඉතින් මම දුන්නේ දී යහපතට හේතු වෙන දෙයක් වෙන්න ඕනේ. මිනිස්සු ආශා කරපු පළියට යමක් දෙන්න යන්නේ නැහැ. ආශා කරපු පළියට දෙන්න ගියොත් එහෙන මොනවද ලෝකයට දෙන්න දෙන්නේ? ආශා කරන්නේ පංචකාමී නේ හැමදේම. ආශා කරන ඒවා දෙන්න ගියොත් මිනිහෙකුට යහපතක් දෙන්න තියෙයිද? පංචකාමී කියන්නේ ලෝභ දේශ මොහොනේ. ඒවත් එක්ක එකතු වෙලා තියෙන ඒවා. ඉතින් ඕවා දෙන්න ගියොත් එහෙම හම්බෙන්නේ මොනවද? ඒකෙන් පෝෂණය වෙච්ච එකක්. ලෝභයෙන් පෝෂණය වෙනවා, ද්වේෂයෙන් පෝෂණය වෙනවා, මෝහයෙන් පෝෂණය වෙනවා. ඒකගේ අධ්‍යාවේ ඒක જાතිය අත හතර පහයට යන පැත්තට එකක් හැදෙනවා. ඒ જાතිය අගුණයෙන් බලවත් වෙනවා. ලෝභයෙන් බලවත් වෙන, ද්වේෂයෙන් බලවත් වෙන, මෝහයෙන් බලවත් වෙන, එවන් කයක් ලබනවා. ගතහිත ස්වභාවයක් ඇති වෙනවා. එවන් පරිසරයක් ගොඩනැගෙනවා. ඒකෙන් විනාශයක් වෙනවා. එහෙනම් ලෝකයාගේ දින ඒව අයහපත් දේවල් හේතුඵල වශයෙන් දකින්න ඕනේ. දානි දීලා පින් කියන වචනේ ලෝක සම්මතියක් කිව්වේ ඒකයි. එහෙනම් දානි දීලා නෙමෙයි දෙන දෙයට අනුකූලව ඵල ලැබෙන හැටි දකින්න ඕනේ. ලෝකයාට කලේ අසත්පුරුෂකමක් නම් හේතුවේ ඵලයේ තමන්ට අසත්පුරුෂ ක්‍රියාවලියක් හම්බ වෙනවා. දානයක් දුන්නා කියලා හරියන්නේ නැහැ. ලෝකයාට දුන්නේ අලෝභ සහගත දෙයක් නක්. අලෝභයට හේතු වෙන දෙයක් නක්. තමාට අලෝභයට හේතු වෙන ලැබීමේ වස්තු හම්බ වෙන්නේ තරයි. අලෝභයේ ලැබීමට හේතු වෙනවා. දැහැමි ලැබීමට. කුණු ලැබීමට නෙමෙයි. අද්වේෂයේ සමගියට හේතු වෙනවා.
අදවේශේ දන් දෙන්න, අදවේශේ දේ දන් දෙන්න, අදවේශේ හේතුකාරක වෙන දේ දන් දෙන්න ඕනේ. මෙත්තා සහගත හිතකින් යුතුව කරන කියාත්ම කතායත්ම අදවේශ දානයක් වෙනවා. අලෝභ දානයක් දෙන්න. ලෝභ කරන જાතියක නෙමෙයි. මේ ලෝකේ අහාරත්වේ දැකලා මේකෙන් විදීමට සුගතියට පත් වෙලා යහපත යථාබෝධිය ලබාගෙන මේ ලෝකේ තියෙන මුලාවෙන් මිදෙන්න අවශ්‍ය කරන වැළපිළිවෙල කරගන්න ඔබට මේ ශක්තිය ආයුර්ණ සැපවලන හේතු වේවා. මේ අදිෂ්ඨාන කරලා කියලා දෙනකොට දුන්නේ අලෝභයට හේතු වෙන දානය. ඉන ඒ දානෙ කසිප්පු නැහැ. තව මත්පැන් જાතියක නැහැ. කෞද්‍ර වාට පත් කරන જાතියව නැහැ. ඒක යම්කිසි විෂ කරන මත්පැති මත්කුළු වාගේ දේවල් ඒක නැහැ. ඒකේ දෙන්නේ මොකද්ද? දැහැමින් සාමයෙන් උපයාගත් දෙයින් හදාගත් දැහැමි දානයක් දීලා. ඒ දානයේ ශක්තිය තුළින් ඔබට ආවිස වර්ණයේ සැපේ බලේ ලැබිලා දුගතියක ඇතනම් දුගතිගතේ දුර වේලා සුගතිගාමි වේලා මේ ධර්මා භෝධිය ලබා ගන්න මඟ පෑදීලා ආර්ය ධර්මයේ පසුතලයක පිහිටලා මේ ආර්ය මාර්ගයේ පූර්ණ එකෙන නිවන් සාතන සසල දුකෙන් නිදෙන්න ඔබට හේතු වාසනා වේවා කියලා මේ උතුම් අදිෂ්ඨානය තබලා ඒ ගැළපෙන දානයක් කොහේ හරි දෙන්න. ගෙදරත් එකයි රවන්සලිත් එකයි කොහෙත් එකයි. ওই දානින් කවදාවත් ලැබෙන ආනිසංසයක් ඇතනම් ඔහුට අලෝභයේ ආනිසංස වශයෙන් ලැබෙනවා. ඔහු ලබන ශක්තිය අලෝභ ශක්තිය. අලෝභයෙන් ලෝභකම් කරන්න ඔහු පාර ගන්න බෑ. ඔහු ලබන ශක්තිය ඔහුට අනුමෝදනා වෙන තියෙන අදේශ ශක්තිය. අදේශයේ මෙත්තා සහගත හිතක් ඇති කරන විදිහ කමනුසයට ද්වේෂ හිතක් ඇති කරන්න හේතු වෙන්නේ නැහැ. අමෝහිනී හේතුවෙන් ඥානීදී හේතු වෙන්නා වූ දෙයක් නම් අනුමෝදන් කෙරෙන්නේ. ඔහුගේ පොඩ පොඩ මොලේ පෑදෙන පැත්තට හැරුණා විදිහ අයිතුකම් නොකළ යුතු යහපත කළ යුතු කියන අදහස එනවා විදිහ කවදාවත් කෙනෙකුට හිතරි දෙන අදහසක්වත් අමුදයට එන්නේ හේතු වෙන්නේ නැහැ. ඔය පින ගෙදලාස් කරන්න පන්දුලික් කරන්න කොහෙත් කරන්න. ඔයිට අමතර ලෝභ දේශ මොහ පහල කරන જાතිය මනසේ දී කරන්නේ ගෙදර කරන්නත් එපා පන්සලේ කරන්නත් එපා කොහේ කරන්නත් එපා වෙනස තෝරගන්න. තෝරගන්න පින් කියවන හරියන්නේ නැහැ. මේ පින් සහ පින් ඵල කියන එක ලෝක කතාවක්. හේතුවට අනුකූලව ඵලය බුද්ධ ධර්මයේ. බුද්ධ ධර්මයේ තියෙන හේතු බලවාදී. එහෙනම් හේතුව නරකණක්. හේතුව ලෝභ නම් ඵලය අලෝභ වෙන්නේ නැහැ. හේතුව දේශ නම් ඵලය අදේශ වෙන්නේ නැහැ. හේතුව මෝහ නම් ඵලය අමෝහ වෙන්නේ නැහැ. හේතුව ලෝභ නම් ඵලය ලෝභයි. අනුවෝදන් වල ලෝභයක් අනුවෝදන් වල මිසක් අලෝභයක් හම්බ වෙන්නේ නැහැ. ද්වේෂයේ හේතුකාරක වෙන දෙයක් නම් අනුවෝදන් උනේ. ඒකට හේතු වෙන දෙයක් උන් ගන්නවා මිසක් උන්ට කවදාවත් අද්වේෂයක අනුවෝදනාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රතිවල හම්බ වෙන්නේ. මෝහාධික දෙයක් නම් අනුවෝදන් උනේ. ඔහුට මෝහයටපත් වෙලා වෙනසනා මිසක් අමෝහ බාටපත් වෙන හේතු ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි දුක් කරදර කිදලා කොහේ හරි කරුවාම ඇති වෙන්නේ. වැඩි හරියක් දන් දීලා කරදර වුණා කියන්නේ ඔන්න ඔය අදහස නිසායි. ඉන්ද බෞද්ධය දැනුවත් වෙන්න ඕන හේතු බල වශයෙන් වැටුරුවේ යමද්ද අස්වැන්නේ ආකාරය කොච්චර තම ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් යුක්තවන්න හිතවිලි ක්‍රියාවදන් නම් ක්‍රියාත්මක කළේ ඒක තමයි ලෝකෙට අකුසල් වශයෙන් වැටුරුවේ අකුසල ඵලයක් ඔවුන්ට එනවා මිස දුක් කරදර ඇති කරන දෙයක් ලෝභයේ පිරිහීමට හේතු වෙනවා ද්වේෂය අවුලට හේතු වෙනවා ගැටීමට හේතු වෙනවා මොහේ මන්ද බුද්ධික බවට හේතු වෙනවා ඇත්ත පේන්නේ නැතුව යනවා කවදාවත් නිවන් මාර්ගක් හම්බෙන්නේ නැති මිච්චකට වෙහිලා යනවා ඉතින් ඕක තේරුම් අරගෙන කාටවත් වදන කිව්වම දොස් කියන්න එපා. දොස් කිව්වොත් ද්වේෂය දුන්නා. ද්වේෂ දානයක් වෙනවා. ලෝභකම් කරන්න එපා. ලෝභ දානයක් වෙනවා. මුලාවට පත් වෙන දේවල් කරන්න කියන්න යන්න එපා ලෝකෙට. ඒවා ලෝකෙට අනුමෝදන් කරන්නවත් එපා. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් තමන් කටයුතු කරගෙන ඒව අනුමෝදන් කරන්න කවදාවත් කොතන කළත් අවලක් වෙන්නේ නැහැ. ඔයක තේරුම් ගන්න. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.